සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටම. ඉතින් අෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් උන්ගේ සංජීතයේ සිටින ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් 3 දෙනෙක්ගේ තරඟ තහනම් කරලා තිනේ. ඔය අන්තර්ජාතික තරඟ නම් නෙමෙයි, ෆ්‍රැන්චයිස් ලීග් තරඟ වලට සහභාගී වීම තහනම් කරලා තිනවා. ඉතින් ඔවුන්ගේ අවසරයෙන් තොරව එළමෙන IPL තරඟාවලිය සහ අනිකුත් බිග් බෑෂ් ලීග් තරඟාවලිය මෙන්ම ලෝක වටේ පැවැත්වෙන ෆ්‍රැන්චයිස් ලීග් තරඟ ක්‍රීඩා කිරීම තහනම් කරලා තිනවා. ඉතින් එම ක්‍රීඩකයන් 3 දෙනා වන්නේ මුජිබ රහ්මාන්, නවින් උල්හක් සහ ෆසකුල්ලා ෆරූකි. මුජිබ රහ්මාන් නම් පසුගිය IPL තරඟාවලියේදී අලෙවි වුණා පංජාබ් කිංග්ස් කණ්ඩායමට. ඊට අමතරව ෆසකුල්ලා ෆරූකි සන්රයිසර් හයිද්‍රාබාද් කණ්ඩායමටත්, නවින් උල්හක් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා. අෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කර තිබුණේ රට ගැන නොසිතා ෆ්‍රැන්චයිස් ලීග් දිගින් දිගටම ක්‍රීඩා කිරීම නිසා මෙම ක්‍රීඩකයන් 3 දෙනාට එරෙහිව මෙවැනි වූ ආකාරයේ විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදු වුණා කියලා තමයි. මේ සම්බන්ධයෙන් මෙම ක්‍රීඩකයන් 3 දෙනා විසින් තාමත් නිල වශයෙන් මොකුත් ප්‍රකාශයක් කළා නැහැ. ඉතින් ඇත්තටම මේක හොඳ තීරණයක්. මොකද රට වෙනුවෙන් තමයි මුලින්ම සෙල්ලම් කරන්න ඕන. මොකද ඔවුනුත් උන්ට ලීග් සෙල්ලම් කරන්න හම්බුනේ අෆ්ගනිස්තාන ජාතික කණ්ඩායමට ඇවිල්ලා දස්කම් දක්වලා රට වෙනුවෙන් සෙල්ලම් කරන්න ආපු ඉඳන් තමයි අවසානයේදී සල්ලි වලට රට අමතක කරලා සෙල්ලම් කරන්න යාම තමයි ක්‍රිකට් වල විනාශය සිදුවන්නේ. ඉතින් මෑත කාලීනව දැකපු හොඳම උදාහරණය තමයි බටහිර ඉන්දියා කොදෙව් දූපත් කණ්ඩායම වල වුණ දේ. මොකද ඔවුන් ලීග් තරඟ සෙල්ලම් කරන්න ගියා. ඉතින් කණ්ඩායම කඩාගෙන වැටුණා. අවසානයේ ලෝක කුසලාන දෙකකට සුදුසුකම් ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඉතින් ඉස්සර දක්ෂ කණ්ඩායම, පස්සේ ඔය ෆ්‍රැන්චයිස් ලීග් තරඟ ආපු නිසා ජාතික කණ්ඩායමට ප්‍රමුඛතාවය නොදී ලීග් තරඟ සෙල්ලම් කිරීමට ප්‍රමුඛතාවය ලබා දුන්නා. ඉතින් දකුණු අප්‍රිකාවත් හොඳම උදාහරණයක්. මෑත කාලේ පොයින්ටන් ඩිකොක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර ක්‍රීඩාවෙන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තේද ඒක හින්දා ඉතින් අෆ්ගනිස්තානු ක්‍රිකට් බලධාරීන් ගතු තීරණය හොඳයි. මොකද මූලිකත්වය දෙන්න ඕන රටට. ඉතින් මවුබිම වෙනුවෙන් තමයි සෙල්ලම් කරන්න ඕන, නැතුව සල්ලි වලට නෙමෙයි. ඉතින් ඔවුන්ටත් වැටුපක් ලබා ගත යුතුයි. මුදලක් හොයා ගන්න ඕන ක්‍රීඩා කරන කාලය ඇතුළත. එහි වැරැද්දක් දකින්නේ නැහැ. නමුත් රට ගැන නොසිතා තමාගේ ජාතික කණ්ඩායම ගැන නොසිතා ලෝකේ වටේ ලීග් තරඟ සෙල්ලම් කරන එක අනුමත කරන්න බෑ. ඉතින් දැනට අෆ්ගනිස්තානු ක්‍රිකට් පැත්තෙන් ලැබෙන ආරංචි මාර්ග එහෙමයි. අලුත්ම ක්‍රිකට් තොරතුරු දැනගන්න අපගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. ඉතින් ගිහිල්ලෙන් නම් සුබ දවසක්.